යාල තාහමත් කුවේට් අපි චැනල්ල සබපක්‍රයි් කල නැත්තං මේ දම්මයි එක සබ්ක්‍රයිප් කල බෙල්ලයි කරන්නක ලික්ක. උනුසුම්ග්‍රෂ් ලයේ දී එලිමහනේ වැඩකන්න කම්කරුවන්ට වාර්ෂිකෝ පනවා ඇති තහනම ජනි පලවිනිදා සිතා, ගෝස්තු අක්ගවන තෙක් පවතිනු ඇති බව කුුවටරාජයදන්වා සිත්වා. ඒ පෙරවරුව කොළහේසිතය පස්වරු හතරදක් වාකාලයයි. මෙම නීතිවල්ට ගරු කරන මෙන් මිනිස් බල සේවා අධිකාරය සියලු සේවා යෝජකයන්ගෙන් ඉල්ලා සිටන බවත් වැඩිදුරටත් සඳහන්. මානිසික රෝගේයකින් පෙල්න සිරකරුවෙකු කුුවටත් මධ්‍යම බන්ධනාගාරයේදී සියදිවින් අසාගෙන තිබෙනවා. හමේයාමට පෙර ලිපියක් මගින් ඒ බව දන්නවා ඇති බව කුවට් අභ්‍යන්තර කටයුතු මාත්‍යන් ශේවවිසින් මාධ්‍යයට දන්නවා තිබුණ කුවට් කැබිණෙක් මදල තින් මේයට අනුව විදශකයන් මෙරයටට පැමිණීම නැවත දැනුම් දෙෙන තුරු නවතා ඇති බව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂකවරයා මාධ්‍යයටට ප්‍රකාශ කරනු ලැබවා ඉතිං අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා කිසිදු හේතුවක් නිසා කුවේටරාජයෙන් නැවත. එරටට ඇතුල්වීමට හැකියාව ලැබෙනතෙක් කිසිදු කෙනෙක්ට මුදල් ලබා දෙන්න එපා එසේ කේට්‍රරාජයට ඇතුල් වෙන්න කියලා. ඉතිං ඒවා සාර්ථක දේවල් නෙමෙයි කියන එක තමයි අපි හලට මතක් කරන්නේ. ගතු විසිහතර පෑග කාලය තුළ කවෙටරාජයෙන් නව කොරණ රෝගෙන් නමසිය අනු දෙකක් සහ මරණ දහයක්වාර්ඩාවනාා. කාලෙට පස්සෙන් නැවතවාරයක් මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් අපි දැක්කා කෙසේ නමුත් අයිසිූබේඩ් සහෙමත් නැතම් දැඩිසත්කාරඒකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ යම් කිසි අඩුවක් දක්වමින් එය එක සය පනස්තුන් දෙෙනෙක් බවට පත්වෙනවා ඒඇන්නේ මෑත කාලෙද පුරාවටම කරෝගින් දෙසියක ටාසන්නය සංඛ්‍යාවක් දැඩි සත්කාරයකගොල ප්‍රතිකාර ලැබව නමුත්දැන් ඒ එක සිය පනස්තුනක් දක්වා ඩවෙලා තියෙනවා ඉතිං ඒක පිහමෝටම හන්න ලැබච්ච හොඳ සතුරදායක පූතක් විදිර්තමයි මම දකින්නේ දිවයිනෝ පුරා පානවා ඇති සංචරණ සීම ජනිම සහත් වනිදා දක්වා දීර්ග කිරීම වැට තීරණය කළ ඇති බව විශේෂමාධ්‍ය හමුවක් ඇදවමින් නමතති ෝන්ස්ටන් ප්‍රනාාම්දු මහතා ප්‍රකාශ කර සිටනවා. කෙසේ වෙත්තත් මෙම කාල සීමාවේ දී අ්‍යවශ්‍ය භාණ්ඩමිලදී ගැනීමට සඳහා දින තුනක කාලයක් වෙන් කරදී ඇති බවත් එහිදී නිවසකින් එක් අයෙකුට පමණක් පිටතටයා හැකි බවත් සඳහන්. නිවසට අවශ්‍යත්්‍ය අවශ්‍ය බා්ඩමිලදී ගැනීම සඳහා හෙට දිනේ එනම් මැයි විසි පහ දිනේ සහ මැයිතිස් එක් වැනිදා ජ හතරවැනිදා යන දින තුන පමණක් භාවිතා කරන්න මෙන් රජය විසින් සියලු පුරවසියන්ට දන්නවා ඇත් වැනි ු සුම්පුවත් නිරන්තරයම් දැනගැනීමට සබ්ක්‍රයිබ් කරන්න අප චනල්ික.